චැනල්ලකට මම අද ඔබට පැහැදිලි කරන්න යන්නේ ඔබ මගේ ඔන්ලයින් ක්ලාස් එකට ඒ කියන්නේ 2022 වර්ෂයේ ඔන්ලයින් ක්ලාසස් වලට සහභාගී වෙන්න කැමති අය බඩු මිලදී ගත යුතු ආකාරය ඒ කියන්නේ අවශ්‍ය කරන දේවල් මිලදී ගත යුතු ආකාරය අපි ටේප් එක ගැන පළමුවෙන් කතා කරොත් එහෙම ටේප් වර්ග ගණනාවක් තියෙනවා අපේ රටේ කියන අපේ ලෝකයේ අඳු මිමි ගන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි බ්‍රිතාන්‍ය ක්‍රමය අධිරාජ්‍ය ක්‍රමය ඒකට අපි ඉම්පීරියල් මෙතඩ් එක කියලා කියනවා එහෙම නැත්නම් අපිට සිස්ටම් එක කියලා කියන්නත් පුළුවන් දෙවෙනි මෙතඩ් එක තමයි මෙට්‍රික් මෙතඩ් එක හෝ මෙට්‍රික් සිස්ටම් එක මෙට්‍රික් වලදී අපි භාවිත කරන්නේ සෙන්ටිමීටර ඔබ දන්නවා මේ ටේප් එකේ යටපැත්තේ තියෙනවා එක පැත්තක තියෙනවා සෙන්ටිමීටර් සෙන්ටිමීටර් 100ක් තමයි මීටර් එකක් වෙන්නේ සෙන්ටිමීටර් 100ක් තමයි මීටර් එකක් වෙන්නේ එක සෙන්ටිමීටරයක් ගත්තොත් කොටස් 10කට බෙදලා තියෙනවා ඔබ සෙන්ටිමීටර් වලින් ඔබේ බොඩි මෙෂර්මන්ට්ස් ගත්තා නම් ඔබට කැල්ලකින් බෙදන්න පුළුවන් කැල්ලක සකස් කරලා තියෙන්නේ කොටස් 10කට බෙදෙන මේ සෙන්ටිමීටර් සඳහා අඟල් බෙදලා තියෙන්නේ කොටස් 8කට ඒ නිසා ඔබ අඟල් බෙදන විට මේ කැල්ලක යූස් කරන්න එපා නමුත් ඔබට ආසන්න ගණනක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ ආසන්න ප්‍රමාණයක් දශම වලින් ගන්න පුළුවන් නමුත් අර ප්‍රායෝගිකව ඔබ කැල්ලකින් භාවිතා කරන්න එපා මගේ ක්ලාසස් වලදී ඔබ වෙන තැන්වලදී කරාට මට ගැටලුවක් නැහැ මගේ ඔන්ලයින් ක්ලාසස් වලට ජොයින් වෙනවා නම් කැල්ලක භාවිතා කරන්න එපා මම ඒක ඔබට බෙදෙන හැටි කියලා දෙන්නම් ඒත් එක්කම බෙදපු කොළයකුත් මම ඔබට ලබා දෙන්නම් කියන හතරෙන් බෙදෙන කොළ ඇයි මේ අපි හතරෙන් බෙදන්නේ හැම වෙලෙම ඒ ගැන කතා කරොත් එහෙනම් අපි හැම වෙලෙම හතරෙන් බෙදන්නේ අපේ ඇඳුමක් ගත්තාම මේ තියෙන්නේ අපේ උරුමින්ම නම් මෙන්න මේ භාගය ගත්තොත් එහෙම මෙන්න මේ වගේ භාග හතරක් නේද අපේ ඇඳුමක තියෙන්නේ මේ වගේ කොටස් හතරක් නේ අන්න ඒකයි අපි ඉනමින්ම පපුව මින්ම හතරෙන් බෙදන්නේ ඇයි එහෙමනම් උරුමින්ම දෙකෙන් බෙදුවේ උරුමින්මින් භාගයයි මෙතන මේ කොටසට අයිති වෙන්නේ නේ ඒ කියන්නේ තිරස් මිමි උරමින්ම හරස් මිමි බස්ට් පොයින්ට්ස් අතර දුර ඒවා අපි හැම වෙලෙම දෙකෙන් බෙදන්නේ දෙකෙන් බෙදරමට ඔබට පහසුවේ මේ විදිහට ටේප් එක දෙකට නවලා ගන්න පුළුවනේ නේ හතරෙන් බෙදන්නේ වට රවුම් මිමි අපි කර වට බෙදනවා කිහිලි කට සමහර කලාවට බෙදනවා ඉන වට බෙදනවා පපුව වට බෙදනවා උකුල වට බෙදනවා උකුල වට අපි සායක් ගත්තොත් එහෙම අපි සාය අඳින්නේ මේ වගේ හතරෙන් පංගුවයි ඒක නිසා අපි ඉන මිම්මත් හතරට බෙදෙන උකුල මිම්මත් හතරට බෙදෙන. ඒ නිසා හැම වෙලෙම හතරෙන් බෙදන්න තමයි ඕන කරන්නේ. හතරෙන් බෙදනකොට ඔබ මෙහෙමයි කරනවා ඇත්තේ. බලන්න ඔබ කරන්නේ කී පොඩි දෙයක් මම කියලා දෙන්නම්. හතරෙන් බෙදන්න ඔබ දන්න ටේප් එක නම් මම තව දෙයක් කියලා දෙන්නම්. හරි. ඔබට අපි හිතමු ඔබට නවන්න ඕන 24ට. 24ට නවන්න ඕනේ නැහැ. ඔබ දන්නවනේ 6වරක් හතර 24යි කියලා. අපි ඒක අමතක කරමු. අපි 23ම හරගමු. 23ම හතරට බෙදවන්න ඔබ කරන්න ඕනේ මෙන්න මේ කෑල්ල. යකඩ කෑල්ල ගෙනල්ලා මෙතනට තියන්න. හරි. දැන් මම ඔබට පොඩි දෙයක් කියලා දෙන්නම්. යන්න ඔබ කරන ක්‍රමයට වැඩිය මම පොඩි වෙනසක් කරනවා. එහෙම නැවුවට පස්සේ දැන් මේ නැම්ම තියනවනේ ඔබ මෙහෙම නවන්න එපා. විතර පොඩි වෙනසක් හිටිනවා. ඔබ මෙහෙම තියාගෙන මෙතන හොඳට නැම්ම තද කරගෙන මෙන්න මේ යකඩ කෑල්ල මේ මැද්දට ඇතුළට. ඇතුළට ඔබම ගෙනල්ලා තියන්න. එතකොට ගොඩක් ඔබට නිවැරදිව ඔබට ලැබෙන උත්තරය. දැන් මෙතෙන්දි ගැටලුවක්. මේක හරියටම නැවිලා නැහනේ. ඔබ මෙතෙන්දි ගන්න ඕන මේ නැම්මෙන් වැඩි පැත්තේ ඉරි කෑල්ල තමයි ඔබේ හරි උත්තරේ වෙන්නේ. නැම්මෙන් වැඩි පැත්තේ ඉරි කෑල්ල තමයි ඔබේ හරි උත්තරේ වෙන්නේ. මම ඔබට දෙනවනේ හතරෙන් බෙදපු කොළයක්. ඔබ ඒකේ චෙක් කරලා බලන්නකෝ. ඔබ නිකන් මෙහෙමම නැවුවොත් එහෙම ඔබට මේක පොඩි වෙනසක් වෙනවා හරි. ඒ වෙනස වුණා කියලා ගැටලුවක් නැහැ. ඔබේ ඇඳුමට එච්චර බලපාන්නේ නැහැ. නමුත් අපි ඒ වරදවත් අපි කරන්න ඕනේ නැහනේ. දැන නේද? ඒක නිසා අර විදිහට නවමු මොකද මං කිව්වේ මෙහෙම නැවුවා මෙහෙම නවන්න එපා කියලා මං කියන්නේ මේ නැම්මට මේක ගෙනල්ලා හද කරන්න වඩාත් නිර්වද්‍යතාවයනේ දල වශයෙන් ගන්න නෙමෙයි මේ නැම්ම පැත්තෙන් වැඩි පැත්තේ ඉරි කෑල්ල තමයි හරි උත්තරේ වෙන්නේ එහෙම නැත්නම් ඔබට බෙදලා ගන්න පුළුවන් ඔබ කැල් එක භාවිතා කරන්න එපා කැල් එක භාවිතා කැල් එක හදලා තියෙන 10 බෙදෙන මිමි වලට මම මේ කියන දේ ඔලුවට ගන්න එපා ගණන් වලට අකමැති කෙනෙක් නක් ගණන් වලට අකමැති කෙනෙක් නම් මේ ටික මගහැරලා ඉස්සරහට යන්න ඔබට තියෙන මෙහෙම
අපි හිතමු 23 හමාර කියලා. 23 හමාර ඔබ බෙදනවා. ඔබ මෙතනදී මේ භාගය පොඩ්ඩකට අමතක කරන්න. මම ඔබට ඉස්සෙල්ලා 23 බෙදන්න හැටි කියලා දෙන්නම්. 23 4ෙන් බෙදන්න තියෙන. 4 වඩා 5 ඔබ දන්න 20යි කියලා. දැන් 3ක් ඉතුරුයිනේ. ඔබ මේකට බිංදුව දාලා කරත් එහෙම මෙතනට බිංදුවක් අරගෙන කරත් එහෙම ඒක අර මෙට්‍රික් ක්‍රමය වෙනවා. මෙට්‍රික් ක්‍රමය තමයි කැල්ලකේ තියෙන්නේ. අපිට දැන් ඕන මේක අඟල් වලින් උත්තරයක්නේ. මම මේක 8ෙන් වැඩි කරනවා. මොකද අඟලකට කොටස් තියෙන්නේ 10ක් නෙමෙයි. බිංදුව ගන්නවා කියන්නේ 10ෙන් වැඩි කරනවා කියන එක. 10ෙන් වැඩි කරන්න බෑනේ කොටස් 8යි නේද? එනිසා මම 8ෙන් වැඩි. 8 වඩා 3 24යි. 24ට 6 ඒවා 4යි. 4 ඒවා 6යි. ඒක ලියන්නේ මම 8ෙන් 6ක් කියලා. 5යි 8ෙන් 6 කියලා අපිට ලසන් ටේප් එකේ මනින්න පුළුවන්. ප්‍රැක්ටිකලි මේක හරි පහසුයි නේ. 1.25 5 2 3 ඔහොම බෙද බෙද නැන්ට්‍රඩේ කැල්ලකේ. කැල්ලකේ බෙදෙන එක වරදක් නෑ. ආසන්න ගානකට අදුමම ඔබට අඳින්න බැරි කමක් නෑ. ඒ ගැන නේ මම කියන්නේ. ඔබට තවදුරටත් නිවැරදිව කරගන්න අවස්ථාවක් මම කියන්නේ. ඔබ මගේ ඔන්ලයින් ක්ලාසස් වලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මේ ක්‍රමයට පුරුදු වෙන්න. ඇත්තටම ඉතින් මනින්න ඕනත් නෑ. මම ඔබට තව ටිකකින් දෙනවා. ඔබට හතරෙන් බෙදපු කොලේ. ඔබට ඒ කොලේ මිත්‍ය අලව ගත්තා නම් ඒකෙන් හැමදාම කරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් ටේප් එක නවල ගන්න පුළුවන්. ඉතින් මේ අපි දැන් මේ භාගය එකතු කරේ නැහැ නේද? අඟල් භාගයක් කියන්නේ 8ෙන් 4ක්. ඒක 4ෙන් බෙදුවාම 8ෙන් 1යි කියන එක මතක තියාගන්න. 4ෙන් බෙදුවාම 8ෙන් 1යි. එහෙනම් මේකට තව 8ෙන් 1ක් එකතු වෙන්න ඕන නේ. එතකොට 5යි 8ෙන් 7යි. මේක මම තවත් ඔබට ක්‍රමයකට කියලා දෙන්නම්. ඒක නිකන් හිතෙන් බෙදෙන ක්‍රමයක්. හරි? ඒක මේ හැරෙනකොටම බෙදන්න උත්තරේ කියන්න පුළුවන්. මේකත් එච්චර ඔළුවට ගන්න එපා. ගණන් වලට අකමැති කෙනෙක්. ගණන් වලට අකමැති කෙනා මේ ටික මග ඇරලා වීඩියෝ එක ඉස්සරහට යන්න. මොකද ඒ අයට පුළුවන් මන් දෙන කොලෙන් බලාගන්න. එහෙම නැත්නම් ටේප් එක නවල ගන්න. ගණන් වලට අකමැති අය ඉන්නවනේ. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ගණන් කිව්වොත් අපා වෙන අය ඉන්නවනේ. එහෙම නැති ගණන් වලට කැමැත්තක් දක්වන කෙනෙක් ඉන්නවනම් මෙහෙම කරන්න. 23 හමාරණේ 4ෙන් බෙදන්න කිව්වේ. ඕක හිතෙන් බෙදන්නේ මම ටග් ගාලා උත්තරේ කියන්නේ මගේ පන්දිය ළමහන් මිස් කොහොමද ඔයාලා හැරෙනකොට උත්තරේ කියන්නේ කියලා. මේක 23 හමාරම මම ටග් ගාලා මගේ ඔළුවට එන ආසන්නම මේක 24යි කියලා. 24 4ට බෙදුවාම 6යි කියලා මම දන්නවා. ඒක මට ෂණික වෙනවා. එතකොට මෙතන භාගික වෙනසක් නේ තියෙන්නේ. මම දන්නවා අඟල් භාගයක් 4ට බෙදුවාම 8ෙන් 1යි කියලා. මම කරන්නේ 6ෙන් 8ෙන් 1ක් හිතෙන් අඩු කරන. එතකොට 5යි 8ෙන් 7යි නේ. බලමු ඔබ මනස් එක වේගින් කරගෙන යනවද බලමු මම 27 අහමාර ගන්නවා. 27 අහමාර 4ට බෙදන්නකෝ මගේ ඔළුවට එන්නේ කීයද? මගේ ඔළුවට එන්නේ 28. ටික දවසක් යනකොට ඔබට ඔබේ ඔළුවටත් මෙහෙමයි. හරි. 28 4ට බෙදුවම 7යි කියලා ගන්නවා. අඟල් භාගයේ වෙනසට මම දන්නා නූල්ක් මේකෙන් අඩු කරන්න ඕන කියලා. එතකොට කීයද? 6 8 7යි උත්තරේ නේ. නේද? අපි ගමු තව 31 අහමාර. 31 අහමාර මගේ ඔළුවට එන්නේ 32. මම දන්නා 32 4ට බෙදුවම 8යි කියලා. මේකින් චක්කරේ පුළුවන් එන්න ඕනේ. චක්කරේ ඔබට බැරි වෙනක හොද මේ 50 වෙනකෝ අපිටත් මතක කොට. එතකොට මේ 32 4ට බෙදුවම 8යි 8ෙන් නූලක් අඩු කරන්න ඕන. එතකොට කීයද? 37යි 8ෙන් 7යි නේ. අපි බලමු 32 හමාරේ එහෙමනම්. 32 හමාරේ එහෙමනම් ඒත් මට යන්නේ 38 4ට බෙදුවම 8යි කියලා. භාගය ගැන මතක් වුනහම 8ෙන් එකක් එකතු වෙන්න ඕන නේ. මෙතනදී 8ෙන් එකක් අඩු වුණා. මෙතනදී 8ෙන් එකක් එකතු වෙනවා. 8 8ෙන් එකයි උත්තරේ නේ. බලන්න අමතක කරලා දාන්නකො ටේප් එක 4ෙන් බෙදා ගන්න. එහෙම නැත්නම් මම ඉස්සරහට දෙන 4ෙන් බෙදලා පොලෙන් ඔබ භාවිතා කරන්න. අපි ඒ ගැන අමතක කරමුකෝ. මට කියන්න අඟල් එකකට සෙන්ටිමීටර කීයක් තියෙන්නේ කියලා. ඒක අඟල් එකකට තියෙනවා සෙන්ටිමීටර 2.5ක්. අඟලකට තියෙනවා සෙන්ටිමීටර 2.5. මේ එක අඟලකට තියෙනවා සෙන්ටිමීටර 2.5ක් නේ. එතකොට මම ඔබෙන් අහනවා අඟල් 42කට සෙන්ටිමීටර කීයක් තියනවද කියලා. ඒතර ඔබ කරන්නේ අඟල් 42 2.5 වැඩි කරනවා. අනේ එහෙම වැඩි කර කර මහන්සි වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ පැත්ත 42 අල්ලලා මේ පැත්ත බැලුවාම සෙන්ටිමීටර ගන්න හරියටම තියෙනවා. පැහැදිලිද? 42 නම් අඟල් නම් අහන්නේ 42 සෙන්ටිමීටර වලින් මේ පැත්තෙන් බලන්න. ඔබ ගණන් හදාගෙන කැල් එක පාවිච්චි කරක පෑන්කොල පාවිච්චි කරලා භාවිත මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. මේ සෙන්ටිමීටර 100ක් තමයි මීටර එකක් කියලා කියන්නේ. සෙන්ටිමීටර 100ක් තමයි මීටර එකක් කියලා කියන්නේ. මීටර එකක් කියලා කියන්නේ අඟල් වලින් ගත්තොත් ඔබ දන්නවද යාරයක් කියන්නේ මොකද්ද කියලා? යාරයක් කියන්නේ අඟල් 36ක්. අපි තේදි ගන්නකොට අපිට සමහරක් වෙලාවට යාර වලින් ගන්නවා, සමහරක් වෙලාවට අපි මීටර වලින් ගන්නවා. යාර වලින් ගත්තොත් ඔබට අඟල් 36ක් හම්බ වෙනවා. 39ක් හම්බ වෙනවා මීටර වලින් ගත්තොත්. ඇත්තටම මේක 39 ආසන්නම සමහරියටම නෙමෙයි.
හරියටම නම් 39 පොයින්ට්ස් තුනක් විතර තියෙනවා. එතකොට අපි අපි අපිට ඕන කරන්න රෙදි යාරයක් නම් මම ඔබට කියන්න රෙදි යාරයක් නම් හැබැයි ඔබ කවදාකවත් රෙදි යාරය ගන්න එපා. ඔබ අනිවාර්යෙන් රෙදි මීටරේ ගන්න. ඒ මොකද අනිවාර්යෙන් දෙපැත්තෙම අපිට රෙද්ද ඇද කපන්න වෙනවා. ඒක නිසා අපි කියන ප්‍රමාණයට වැඩි ඔබ පොඩ්ඩක් වැඩිපුර ගන්න උත්සාහ කරන්න. අපි මේ යාර එකයි කාලක් ගන්න එකවත් ඔබ මීටර එකයි කාලක් ගන්න. එතකොට අර ඇද තියෙන ප්‍රශ්නේ හරියනවා හරි. අපි දැන් බලමු මේ අඟල බෙදන්නේ කොහොමද කියලා. අපි තව අඩිය ගැන කතා කරමු. අඩියක් කියන්නේ මේ තියෙන්නේ අඩිය. මේ තියෙන අඩි කෝදුව. මේකේ අඩියක් තියෙනවා නේ. මේ අඩියක අඟල් 12ක් තියෙනවා. එතකොට අඩි 3ක් තමයි යාරයක් කියන්නේ. යාරයක් කියන්නේ අඩි 3ක්. රියන කියන්නේ යාර භාගයක්. ඒ කියන්නේ අඩි 1ක්. මාරක කියන්නේ අඟල් 18ක්. හරි. යාර කාලක් කියන්නේ අඟල් 9ක්. ඔබ කඩේකට ගිහලා කලිසමකට රෙදි ඉල්ලුවොත් එහෙම ඒගොල්ලන් දෙන්නේ අපිට රෙදි ලෙන්ත් එකක්. කලිසමකට ඉල්ලුවොත් රෙදි ලෙන්ත් එකක් දෙන ලෙන්ත් එකක් කියන්නේ යාර 1යි කාලක්. යාරයකට 36යි කාලට අඟල් 9යි කියන්නේ අඟල් 45 තමයි දෙන්නේ. හැබැයි ඔක හැම දිනකටම මදි 180කට වගේ ඇති. අනිත් අයට රෙදි ප්‍රමාණය වැඩිපුර ගන්න ඕන. සාමාන්‍ය වැඩ දිනකට රෙදි ලෙන්ත් එක ඇති. හරි. ඒත් එක්කම මේ කඩේකට ගියෝ. වීදුරු කඩේකට ගියෝ. පිච්චා පැලස් එකකට ගියෝ. ඔබ වීදුරු කෑල්ලක් ඉල්ලුවොත් ඔබෙන් අහන ඝනකම කොච්චරද කියලා. ඒ වීදුරු වල ඝනකම. ඒ වීදුරු වල ඝනකම කියන්නේ මෙන්න මේ පැත්ත. ඔබ ජනෙල් වලට දාන්නේ නූල ඝනකම වීදුරු. පින්තූරාම කරන්න ගන්න ඕන භාගය එක. එකම ෂෝකේස් වල එහෙම තට්ටු වලට දාන්නේ නූල් එකමාර නූල් දෙක. ඒත් එක්කම තව කණ්ණාඩි මූණ බලන කණ්ණාඩි නූල් භාගයක් තියෙනවා නූලේවත් තියෙනවා ගණකම හරි. ඒකෙන් නූල කියන එක භාවිතා කරන තැනත් තමයි මම ඔබට ඒ කිව්වේ. මේ බලන්න මම අඟලක් ටිකක් ලොකු කරලා බැලුවා පෙන්නුවා පෙන්වන්න. අපි මේකෙන් බැලුවොත් අපිට පැහැදිලිවත් දන්නේ නැහැ බලන්න. මේ එක අඟලක් ගත්තා. මේ කොනේ මේ පළවෙනි අඟල එක්කෝ අඩුයි එක්කෝ වැඩි. ඔබ පොඩක් එක චෙක් කරලා බලන්න. ඒ යකඩ කෑල්ල ගලවල වැඩි නම් ගලවල දාලා හරි කමන්නේ වැඩි ටික කපලා දාන්න. ගොඩක් වෙලාවට නූලක් විතර වැඩි. මේ 10 තියෙනවා මෙතන. මෙතන කියන 10 යටෙන් එක 10 යටෙන් දෙක 10 යටෙන් තුන 10 යටෙන් හතර 10 යටෙන් පහ 10 යටෙන් හය 10 යටෙන් හත 10 යටෙන් අට කියන්නේ 11යි නේ. අටෙන් එක කියන්නේ නූලයි 10යි නූලයි 10යි නූල් 2යි 9යි නූල් 3යි 10යි නූල් 4යි 10යි නූල් 5යි 10යි නූල් 6යි 10යි නූල් 7යි 10යි නූල් 8යි කියන්නේ 11යි නේ. ඒක මම ඔබට ටිකක් පැහැදිලි ලොකු කරලා පෙන්නන්න. මම මෙතනට බිඳුව දානවා. මම මෙතනට එක දානවා. හරි. එතකොට මේ මැද්ද තමයි අඟල් භාගය නේ. ඒ භාගය අපිට 8න් 4 කියලා ලියන්නත් පුළුවන්. අඟල් භාගයක් ගත්තාම කොටස් ඒක 8න් 4ක් කියලා ලියන්නත් පුළුවන්. මේ 8න් 4 කියන එක අපිට සුළු කරන්න පුළුවන්. මේක කැපුවාම දෙකෙන් අතරින් කැපුවා මෙතන එකයි මෙතන දෙකයි නේ. අන්න එහෙමයි දෙකෙන් පංගු හැදලා තියෙන්නේ. මේ මැද තියෙන අඟල් භාගය. එහෙම නැත්නම් 8න් 4. අපි ඒක තව කොටස් කරොත් මේක කාලා නේ. මේක භාගය, මේක තුන් කාලා. මේක අඟල. කාලා කියන්නේ 8න් 2. සුළු කරාම 4න් 1. භාගය කියන්නේ 8න් 4. 4න් 3 කියන්නේ 8න් 6ක්. කියන්න 8 6 8න් 6 සුළු කරාම 2න් සුළු කරාම උඩ 3යි 15 4යි 4න් 3යි 8න් 8 කියන්නේ සුළු කරාම 1 8 1 කියන්නේ අඟලයි. මේක තව විදිහකට කියනවනම් මම මේකට කියනවා මෙතනට බිඳුව දානවා. මම මෙතනට දානවා 8න් 1. මෙතනට දානවා 8න් 2. මෙතන 8න් 3. මෙතන 8න් 4. ඔබ දන්න 8න් 4 කියන්නේ අඟල් භාගයයි. 8න් 5. 8න් 6 කියන්නේ ඔබ දන්න තුන් කාලයි කියලා. 8න් 7. මෙතනට යනකොට 8න් 8 කියන්නේ 8න් සුළු වුණාම 1 8 1 කියන්නේ අඟලයි. පැහැදිලි නේ? ඒත් එක්කම ටේප් වර්ග තියෙනවා අඟල් 16කට බෙදපු. අඟල් 16කට බෙද. දැන් මම ඔබට කියන්න හදන්නේ මගේ මැහුම් පන්තියේ. වෙන පන්ති වලට නෙමෙයි මගේ ඔන්ලයින් මහුම් පන්තියට 20 22 ඔබ ජොයින් වෙනවා නම් ඔබ මිලදී ගත යුත්තේ අඟල් කොටස් 8කට බෙදපු ටේප් එක. 16කට බෙදපු එක මගේ පන්තියට එපා. ඒ මොකද මට 16න් එකක් තරම් නිවැරදිව මනින්න අවශ්‍ය නැහැ. මට 8න් එකකට උඩරිම අඩුම ගන්න බැන්නාම ඇති.
එකින්ස ඔබ ගන්න ඕන අටකට බෙදපු ටේප් එක සහ මෙන්න මේක නම් ටිකක් හොයාගන්න අමාරුයි සමහරක් වෙලාවට ඔය පොඩි කඩවල ගම්වල තියෙන පොඩි කඩවල විකිණෙන්නේ නැති කඩවල ඇති මෙන්න මේ යකඩ කැලලත් එක තියෙන එක ගන්නව නම් හරි වටිනවා මේක හරි හයියයි අපිට අර මෙන්න මෙහෙම පෑනක් දාලා මෙහෙම රවුමක් ෆ්ලෑට්ස් ආ වගේ අඳගන්න හරි පහස මේක හොඳ ටේප් එකක් හරි මේක දැන් අවුරුදු 20ක් 30ක් විතර වෙනවා බලන්න හොඳට හයියට තියෙනවා මේ 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 අවුරුද්ද ගෙන අපේ ටේප් එක මෙතනින් කැලලත් එකම ගැලවිලා ගියා ඇලකුත් එක මෙතන අඟල් භාගයේ ඇත්තරම් තියෙනවා වගේ. භාගයත් එක්කම ඒක ඇල කැරිලා ගියා. හරි හොඳ හයිය එක පරණේවා. සමහරක් ඒක ගම්වල තියෙන කඩවල විකිණෙන්නේ නැතුව තියෙනවනේ. අවුදු ගණන් බඩු තියෙන කඩ තියෙන අන්න එහෙම කඩකින් පොඩක් ඔයලා බලන්න. එතකොට ඔබට මම ගන්න කිව්ව එපා කිව්ව 16ට බෙදපු එක. 16ට බෙදපු ටේප් එකේ වරදක් නැහැ. මගේ පන්තියට එපා කියලායි මම කියන්නේ. හරි. ඒත් එක්කම ටේප් වල පළල එක එක පළල තියෙනවා. මෙතන අඟල් භාගයට අඩු ඒවත් තියෙනවා වැඩි ඒවත් තියෙනවා. ඔබ හරියට ගන්න අඟල් පාදයක තමයි මගේ පන්තියට ඕන කරන්නේ. පැහැදිලිද ඔබට? මම මේ මොකද්ද කරන්න හදන්නේ? මගේ 2022 ඔන්ලයින් ක්ලාස් එකට අවශ්‍ය කරන බඩු මොනවද කියලා ඔබට හඳුන්වා දෙන්න. ඒ වගේම මහම් කරන්න මහම් කරන අයට අවශ්‍ය කරන ටේප් එක පිළිබඳව තමයි මම මේ කතා කරන්නේ. එතකොට ඔබ තව පන්තියකට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ වෙන පන්තියකට ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ ඔබ ගෙනියන ටේප් එක නම් සාමාන්‍යයෙන් මගේ පන්තියට කෙනෙක් ආවොත් මම එයාගෙන ආවොත් 16 මෙදට එක බෙදපු එකක් එහෙම නැත්නම් මේ පළල භාගයට වැඩි අඩු වැඩි එකක් මම කරන්නේ යාගේ ටේප් එක අයින් කරන්න කියලා මගේ ටේප් එකක් අරට පන්තියට පාවිච්චි කරන්න දෙනවා. ඒක මොකද ඒක මගේ පහසුවට ඒක මගේ ක්‍රමය. නැත්නම් මේ ටේප් එකේ වරදක් නෙවෙයි. එතකොට ඔබට එහෙනම් මම හිතන ඔබට මේ ටේප් එක ගැන කතා කර ඇති කියලා එන ඔබ සුබ දවසක්.